අදත් අපි සූදානම් ජෝතිෂයෙන් අපි කොහොමද නිවැරදිව වැඩ ගන්නෙ කියන කාරණාව කතා බහ කරන්නට ඒ වෙනුවෙන් අදත් අපි ආරාධනා කළේ ප්‍රවීණ ජෝතිර්වේදී චමින්ද ගලප්පති මහත්මයාට අයිබන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහන වෙනුවෙන් අපි පසුගිය දිනක දෙක කතා කළා අපි අපල දුරු කරගත යුතුයි කියන කාරණාව අපි කොහොමද හරියටම අපල දුරු කරගන්නේ මේ ජෝතිෂය පාවිච්චි කරමින් පළවෙනිම වරන් අපලයක් කියලා කියන්නේ අකුසලයක් යම් කිසි බලවත් අකුසල් තියෙනවා සුළු වශයෙන් විපාක දෙන අකුසල් තියෙනවා සහ විවිධ හේතු නිසා හට ගන්න අකුසල් තියෙනවා මෙතනදී කෙනෙක් තමන්ගේ අකුසල් ගැන නොසිතා නිරන්තරයෙන්ම කුසල් රැස් කෙරේ නම් ඔහුට මේ අකුසල් සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ නමුත් යම් කිසි පිරිසක් අද සමාජයේ සිටිනවා හේතුවක් මත අවශ්‍යතාවයක් ගැන සිතන අය. ඔවුන්ට යම්කිසි හේතුවක් හටගන්නවා. යම්කිසි අයහපත් දෙයක් සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක බොහෝ විට තමන්ට මොකද වෙලා තියෙන්නේ කියලා මේ දැනගන්න පලාපල බලන්න එනවා. ඒ වෙලාවට යම් කිසි විදිහකට අකුසල් දුරු කර ගැනීම සඳහා මේ ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව ක්‍රියාදාමයක් තියෙනවා. විවිධ වෘක්ෂ ආවතේව කිරීම, ස්පර්ශ කිරීම සහ විවිධ ලෝහ භාණ්ඩ දන් දීම, එයනකොට විවිධ සතුන් නිදහස් කිරීම සහ ඊටමතරව විවිධ මැණික් පැලඳීම සහ නිදහස් කිරීම දන් දීම ඊට අමතරව විවිධ යන්ත්‍ර පැලඳවීම් ආදී මේ වගේ නොයෙකුත් මේ අපල සඳහා එක් එක් ග්‍රහයන්ගේ කර්මයට ගැන සලකලා එක් එක් ග්‍රහයන් තුළින් කර්මය දකින්නේ මේක සලකලා ඒ සම්බන්ධව ආවේනික පැවැත්මක් සහ ආවේනික ගතියක් මතු කරලා දෙන ක්‍රියාපිළිවෙත් තියෙනවා මැණික් දන් දෙන්න හරි මැණික් පැලඳින්න හරි ඒ වගේ ප්‍රතිකර්මයක් අවශ්‍ය වෙන්නේ මොන වගේ ග්‍රහයක නීච වුණාමද ප්‍රශ්න වැරදි. සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නේ වැරදි. මම එක පැහැදිලි කරලා දෙන්නම් ඔබට. කෙනෙක්ට යම් කිසි වූ සුවිශේෂී අකුසල බලයන් ක්‍රියාත්මක වෙන විට ඒ ග්‍රහයන්ට ආවේණික මැණික් ගලක් පැලදවීම එක්තරා අවස්ථාවක්. ඊ අරුණුකොට තවත් විදියකට යම් කිසි විදියට කෙනෙක්ට වාසනාව උදා කරන ශක්තියින් කැඳවා ගැනීම සහ දියුණු කර ගැනීම ප්‍රබෝධමත් මනසක් පවත්වා ගැනීම වෙනුවෙන් කියන්නේ ඔහුගේ නිරන්තර දියුණුවක් සහ වාසනාවක්. ඒ තුලින් ලැබෙන ශක්තියක් ළඟා කර ගැනීමට ඒ වර්ණින්න ඕනේ. ඒ වර්ණයට ආවේනික ග්‍රහයට ආවේනික මැණික් පැලඳවීම සුබ කටයුත්තක්. නමුත් යම්කිසි අපලයක් සඳහා පාපකාරී පීඩාවක් සඳහා මැණිකක් පැලඳවීම තාවකාලික විය යුතුයි. ඒ ග්‍රහයාගේ දශාකාලය අවසන් වීමෙන් පසු එක ගලවා ඉවත් කළ යුතුයි. නමුත් කෙනෙක් වාසනාවට යම්කිසි මැණිකක් පළඳිනවා නම් ඔහුට ඒක ජීවිත කාලෙම පළඳින්න පුළුවන්. වර්තමාන සමාජයේදී මැණිකක් Tamange අතේ හෝ ගෙලේ පළඳවීම මේ අපලයකට සඵල කරගෙන අපලයක් සඵල කර ගැනීම අපල දුරු කර ගැනීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට බොහෝ ජනතාව තුන්වන පන්තියේ මිනිසුන් මේ මිනිසුන්ට කොහොමද මැණිකක් පළඳින්නේ හැකියාව ලැබෙන්නේ මේ ලක්ෂ ගාණක් වියදම් කළා? නෑ මැණිකක් විවිධ වටිනාකම් වල යෙදී තියෙන්නේ එතනදී ජ්‍යොතිර්වේදියාට පුළුවන් යෝජනා කිරීමක් කරන්න පමණයි. නමුත් හොදෙක්ම තිතා බලන්න ඕන මැණිකක තියෙන ජ්‍යොතිර්වේදියා යෝජනා කරනවා ඔබේ අපල දුර වෙන්නේ මෙන්න මේ මැණික පැලඳුවාම කියලා. හැබැයි ඒ මැණික පළඳන්න තමන්ට ආර්ථික ශක්තියක් නැත්නම් මේ මැණික පළඳන්න හම්බ වෙන්නේ නැහනේ. ඊට පස්සේ තමන්ගේ අපලය ඒ විදිහටම තියෙනවනේ එතකොට. ඒ ජ්‍යොතිර්වේදියා එහෙම තීරණය කරාට ඔහුට පුළුවන් තවත් ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා බලන්න. එතකොට මේ විෂයන් දෙක සම්බන්ධව අපිට ගැටලුවක් මතුවෙනවා. විෂයන් සම්බන්ධව මේ දෙදෙනා අතර ගැටලුවක් මතුවෙනවා. පැහැදිලිවම මක්නිසාද මම පෙරත් සඳහන් කරා ජ්‍යොතිර්වේදියා මත තමයි මේක තීරණය වෙන්නේ. එවිට එක්කෙනෙකුගේ මේ කටයුත්ත ඔහුට සාර්ථක කරගන්න බැරි නම් ඒක වරුත්තු දෙන්නේ නැත්නම් ඔහුට පුළුවන් තවත් ජ්‍යොතිර්වේදියෙකින් මේකට වඩා සහනශීලී උත්තරයක් ලබා ගන්න. නමුත් හොඳින් මතක තියාගන්න රුවන් මේ මැණිකක් පැලඳවීම කියලා කියන්නේ ජ්‍යොතිර්වේදියාට සහ තවත් ජ්‍යොතිර්වේදියාට අනුකූලව මේ ලබා දෙන ප්‍රතිකර්ම එකිනෙකට වෙනස් වෙනවද? වෙන්න පුළුවන්.
නමුත් එතන තියෙන මැණිකේ ප්‍රමාණය යම් කිසි මැණිකේ වර්ගය එකක් වෙන්න පුළුවන්. නමුත් මැණිකේ ප්‍රමාණය සහ මිල වෙනස් වෙන්න බැරිද? පුළුවන්. කෙනෙක් තීරණය කරනවා විශාල වර්ගයේ මිල අධික මැණිකක්. නමුත් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ ඒකේ වර්ණ ශක්තිය කැඳවා ගන්න ඒක ශුළු අංශුවකින් හෝ තිබුණොත් ඉතා කුඩා වර්ගයේ මැණිකක් හෝ පැලඳවීම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් රන් මෙහෙම දැනගන්න ඕන මැණිකක් පැලඳවීමෙන් රසායනික කටයුත්තක් නිසා කුසල පක්ෂයේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතන තියෙන සාමාන්‍ය මේ ශරීරයේ රසායනිකයි නම් ඒ ග්‍රහයන්ගේ තත්ත්වය රසායනිකයි නම් ඒ රසායනික ශක්තියින් දෙකක් අතර ශක්ති හෝමාරසාවක් මිසක් කුසලයක් අර්ථ දක්ව ගන්න බෑ මෙතන. ඒ සඳහා යම් කිසි විදිහකට ආධ්‍යාත්මය හා බැඳිච්ච කුසල රටාවකට අනුගත වෙන්න ඕන. මක් නිසාද මැණිකක් පළඳගත්තා කියලා කෙනෙක්ගේ අපලය දුරු වෙන්නේ නැහැ. මැණිකක් පළඳගත්තා කියලා කෙනෙක්ගේ වාසනාව මතු වෙන්නේ නැහැ එක්වරම. නමුත් කාලයක් තුළ යම් කිසි ශක්තියක් නිරන්තරයෙන්ම ඔහු වෙත එල්ල වෙනවා නම් ඒ වාසනාවයි ගුණ කියන්නේ යම් කිසි රසායනික ශක්තියක් විදිහට මේක දැන්නවා නම් මේකෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න බැරි කමකුත් නැහැ. නමුත් ඒක තීරණය කරන ජ්‍යොතිර්වේදියාට ඔහු තබන විශ්වාසය මත තමයි මිල තීරණය ගන්න හැකියාව ලැබෙන්නේ. නමුත් එතනින් එහාට යන්න අවස්ථාවක් තියෙනවා. මේ සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඕනම කෙනෙක්ට මනස ඉස්සරහට ගන්න අලුත් ජ්‍යොතිර්වේදියෙක් දකින්න පුළුවන් ශක්තිමත් මනසක් තිබුණොත් මේක එච්චර ප්‍රශ්නකුත් නෙමෙයි. ඒ වගේම සල්ල කියන කාරණාවත් ටිකක් අර ශක්තිමත් මනස වගේම ශක්තිමත් විදිහට තියෙන්න ඕනේ කියන දේ ඔබතුමන් විශ්වාස කරන්නේ නැද්ද? කෙනෙක්ට මැණික් පළඳවීම අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය නම් පළඳින්න පුළුවන්. නමුත් කෙනෙක්ට ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනම් නොමිලේම මේක කරගන්න පුළුවන්. මග නිසාද දන් දෙන්න යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා. නමුත් කෙනෙකුට සීලයක් රකින්න දාණයට වඩා ආනිශංස දෙන සීලයක් රකින්න කිසිම මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් හොදෙක් සහ කයිසා වචනේ සංවර කර ගැනීමම කුසලයක් වෙනවා. ඒක දිගින් දිගටම පවත්වා ගැනීම කුසලයක් වෙනවා. හැබැයි අන්නේ වගේ ප්‍රතික්‍රමයක් ජ්‍යොතිෂවේදීන්ට යොමු කරන්න පුළුවන් නේ තමන් ළඟට එන ජනතාව වෙනුවෙන් ඔබ මේ මැණික් පළඳින්න ඕනේ නැහැ, මේ පූජාවල් කරන්න ඕනේ නැහැ, ඔබ මේ සිත කය වචන යන තුන් දොර සංවර කරගෙන තමන් පින් දහම් කරන්න කුසල් කරන්න කියන යෝජනාව මේ ප්‍රතික්‍රමයක් හැටියට දෙන්න පුළුවන් නේ ජ්‍යොතිෂවේදීන්ට? අනිවාර්යයෙන්ම පුළුවන්. නමුත් ඒක අද සමාජෙ වෙන්නේ නැහැ. ඒක සමාජ ප්‍රශ්නයක්. එක්තරා විදිහකට සමාජයේත් මිනිසුන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා, පහසුවෙන් කරන දෙයක්. ඔවුන්ට මේ ධර්මයට අනුකූල වෙන්න අවස්ථාව අඩු වෙනවා කියලා මම කලිනුත් සඳහන් කරා. ඒක වැඩසටහනකට මේක ස්පර්ශ කරන්න බෑ. ඒ තැනට සිත දියුණු වෙලා නැහැ. එතකොට ඉතා සහනදායි සහ පහසු ක්‍රමයක් තමයි ඔහුගේ මනස බලාපොරොත්තු වෙන්නේ. ඒ තුළ තමයි ජ්‍යොතිර්වේදියාට අවස්ථාවක් ලැබෙන්නේ. ඒතර මේ අවස්ථාව තුළ යම් කිසි විදිහකට ඔහුගේ අවශ්‍යතාවය මත මේ කටයුත්ත සිද්ධ වෙන්නත් පුළුවන්. ජ්‍යොතිර්වේදියාගේ අවශ්‍යතාවයක් මත මේ කටයුත්ත සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පැලඳවීම වරදක් නෙමෙයි. මැණික් පැලඳීම නිර්දේශ කරලා තියෙනවා. ඒ ග්‍රහයන්ට ආවේනික ශක්තියෙන් හඳුනා ගන්න ඒවා සංයෝජන තියෙනවා. එක මැණිකකුත් මේ නිර්දේශයේ තියෙන වේදේද? වේදේ මං කියවා නැහැ. මා ඉගෙනගත් ජ්‍යොතිෂ්‍රය තුළ මට දකින්න ලැබුණා ඒක. එක් එක් ග්‍රහයන්ට ආවේනික ශක්තියෙන් තියෙනවා, වර්ණ ශක්තියෙන් තියෙනවා, චුම්බක ශක්තියෙන් තියෙනවා. සහ ඒවා අතර හඳුනා ගැනීමක් අවශ්‍ය. උදාහරණයක් මම කියන්නම්. ඔබට පුළුවන් මාලිමාවක් තිබ්බොත් උත්තර දිශාවට කැරකෙනවා. එයි මේ උත්තර දිශාවේ තියෙන චුම්බක කලාපේ නිසායි මේ කුඩා මාලිමා කටුව කැරකෙන්නේ. මේ දෙක අතර දැන් ශක්ති හෝමාරුවක් පවතිනවා, චුම්බක ශක්ති හෝමාරුවක්. එසේම මාලිමාව ඉතා ලොකු නැහැ කට්ට. එසේම ග්‍රහයන් සහ ග්‍රහයන් ඉතා විශාලයි. ඒ ග්‍රහයන් සහ මේ මැණික අතර යම්කිසි කිරණ සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් නිවැරදි එකක් පාවිච්චි කරොත් ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එනවා ලැබිල යන්න පුළුවන්. ඒකට ආවේනික ශක්තියක් හඳුනා ගන්න තියෙනවා නම් නමුත් මේක නිවැරදිව ඒ ශක්තිය පාවිච්චි කරගන්න බැරි වුණොත් ඒක ප්‍රතිඵලය බාල වෙන්න පුළුවන්. ඔබතුමන් සඳහන් කරන හොඳම පූජා වේදිය මොකද්ද? අපි දකිනවා විවිධ දැන් නවග්‍රහ ශාන්ති පූජාව, මේ ආදි වශයෙන් බෝධි පූජාවන් වලට තව තවත් දේවල් බද්ධ කරමින් මෙන්න මේ වගේ නිල් මල් පූජාවක් කරන්න, මේ නිල් මාලයක් පළඳන්න, මේ ආදි වශයෙන් විවිධ ප්‍රතික්‍රම යෝජනා කරනවා ජ්‍යොතිෂවේදීන් විවිධ ග්‍රහපල වලට. ඔබතුමන් සඳහන් කරන හැටියට හොඳම පූජාව මොකද්ද? රුවන් හොඳම පූජාව කියලා එකක් නැහැ. නමුත් එක එක දැන් උදාහරණයක් මම කියන්න පුළුවන්. ජ්‍යොතිෂ්‍රී සඳහන් වෙලා තියෙනවා යම්කිසි අපලෝපද්‍රව තියෙන කල සතුන් නිදහස් කිරීම සම්බන්ධව. එතකොට කෙනෙක් හින්දුන් කෙනෙක්ට පුළුවන් ඒ සතා නිදහස් කරලා යම්කිසි කුසලයක් අත්පත් කරගන්න ඔවුන්ගේ ඒ ධර්මයේ හැටියට.
එවිට බෞද්ධ දර්ශනය ගැන හැරිලා බලනකොට මේක 14 වෙනි කුසලයයි. සතෙක් නිදහස් කිරීම 14 වෙනි කුසලයක් වෙනවා. එතකොට ඊට වඩා කුසල් වැඩෙන, පින් වැඩෙන දේවල් මේ තුර අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට කෙනෙක්ට මේ පිළිබඳ යම්කිසි අවබෝධයක් ලැබේ නම් මේ ධර්ම දීපයක් නිතරතුරුම බණ ඇහෙන රටක්. එතකොට තාමත් මං හිතනවා ඇහිලා නැතුව ඇතිද දන්නේ. ඒ තැනට හිත දියුණු වෙලාද දන්නේ. ඒ තැනට හිත දියුණු වුණා නම් මෙවැනි විදිහට කරනවාට වඩා වඩාත් ඵල සහ කුසල් ලැබෙන ක්‍රියාදාමයකට මුල් වෙන්න පුළුවන්. අකුසල් දුරු කරගන්න පුළුවන්. එවිට ඒක පහසුවෙන් කරගන්න පුළුවන් කර්ම රටාවක් ඔහුට සකස් කරගන්න පුළුවන්. එනිසා ලෝකයේ බොහෝ දේවල් තිබෙනවා. ඒ තිබෙන දේවල් තමන්ගේ දැනුමට අනුව निराකරණය කරගෙනීම නිර්වචනය කරගැනීම යුතුය බව අපි මේ සාකච්ඡාවෙන් දිගහරනවා ඔබට. අපි සූදානම් වෙන්නේ මේ ආකාරයෙන් සමුගන්න අද වැඩසටහනින් අපි චමින්ද ගලප්පති මහත්මයාට ප්‍රවීණ ජෝති රුවේදී අයිබන් කේමින් සමු දෙන්නේ අයිබන්ට සහභාගී වීම සම්බන්ධව තුමන්ට බොහොමත්ම ස්තුතියි. අපි නැවතත් දිනයක හමුවන බලාපොරොත්තුෙන් සමුගන්නවා මේ ආකාරයෙන්. Vihidena Jeewithe.